ආයුබෝවන් ලයිෆ් බයි නිලු channel එකට ඔගලන් වදත් ආදරයෙන් පිළිගන්නවා. ආකර්ෂණ නීතිය භාවිතා කරමින් තමන්ගේ ලස්සන ඉස්මතු කරගන්නේ කොහොමද? අද මම කතා කරන්නේ මෙන්න මේ ගැන. අද මම කියලා දෙන දේවල් වලින් ඔයා ගොඩක් ලස්සන වෙනවා. ඔයාට දැනෙනවා ඔයා ගොඩක් ලස්සන වෙන බව. ඒ වගේම අනිත් අයත් ඔයාට කියනවා ඔයා ගොඩක් ලස්සනයි කියලා. ඇත්තටම ඔයාට දැනෙනවද ඔයා ලස්සනයි කියලා? ඔයාට හිතෙනවද ඔයා ලස්සනයි කියලා? එහෙම නැත්තම් ඔයාට එහෙම හිතෙන්නේ නැත්තම් අපි බලමු ඒක කොහොමද වෙනස් කරගන්නේ කියලා. අපි කතා කරමු තවදුරටත් ඒ ගැන. ඊට කලින් මම නිලූෂා කුමාරි, මම යෝග ටීචර් කෙනෙක්, යෝග තෙරපිස්ට් කෙනෙක්, ඒ වගේම ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් ප්‍රැක්ටිෂනර් කෙනෙක්. ආකර්ෂණ නීතියට අනුව ලස්සන වෙන්න නම් ඔයා විශ්වාස කරන්න ඕන. මොකද්ද විශ්වාස කරන්න ඕනේ? ඔයා විශ්වාස කරන්න ඕනේ ඔයා ලස්සනයි කියලා. ඔයා විශ්වාස කරනවා නම් ඔයා ලස්සනයි කියලා, ඔයා ඇත්තටම ලස්සනයි. ඔයා ඇත්තටම ලස්සනයි. ඇත්තටම ආකර්ෂණීයයි. අපි හැම කෙනෙක්ම ලස්සනයි. හැම කෙනෙක්ම ආකර්ෂණීයයි. අපි හැම කෙනෙක් ළඟම අපිටම ආවේණික වෙච්ච ලස්සනක් තියෙනවා. ඔයා ළඟ ඔයාටම ආවේණික වෙච්ච ලස්සනක් තියෙනවා. ඔයාටම සුවිශේෂී වෙච්ච ලස්සනක් තියෙනවා. ඒක වෙන කෙනෙක් ළඟ නැහැ. ඒක තියෙන්නේ ඔයා ළඟ විතරයි. අපි දන්නේ නැහැ මේ විදිහට අපිට ආවේණික ලස්සනක්, අපිටම විශේ෷ිත වෙච්ච ලස්සනක්, අපේ විශේෂත්වයක් තියෙන බව. මෙන්න මේ දන්නේ නැති එක තමයි තියෙන ප්‍රශ්නේ. මෙහෙම දන්නේ නැති නිසා අපි මොකද කරන්නේ? අපි කණ්ණාඩිය ළඟට ගිහිල්ලා අපේ දිහා බලන හැම වාරයකදීම, හැම වෙලාවකදීම අපි දකින්නේ අපේ අඩුපාඩු. අපි විවේචනය කරනවා හැම වෙලාවෙම අපිව. අපි අඩුපාඩු දැක දැක අපි කියනවා, අයියෝ මගේ කොණ්ඩේ කැතයි, අයියෝ මගේ මේ කොණ්ඩේ තියෙන විදිය හරි නෑ, අයියෝ මගේ මේ ඇස් දෙක කැතයි, අයියෝ මගේ නහය ලොකුයි, අයියෝ මගේ කට කැතයි, මගේ උකුල ලොකුයි, මගේ අත් ලොකුයි, මගේ ඇඟ මහතයි, මගේ බඩ වැඩි. මෙන්න මේ වගේ දේවල් ගොඩාක් වෙලාවට අපි කියන ඕගොල්ලෝ දන්න පොඩ්ඩක් හිතලා බලන්න. තමන් කණ්ණාඩියේ ළඟට ගියහම මොනවද දකින්නේ කියලා? තමන්ගේ ලස්සනද දකින්නේ නැත්නම් අඩුපාඩුද දකින්නේ? අපි ගොඩක් වෙලාවට අපේ හොඳ දකින්නේ නැහැ. හොඳ ගොඩාක් තියෙනවා, නමුත් අපි අපේ පුංචි අඩුපාඩුවක්, අපි හිතන අඩුපාඩුවක් කියලා හිතන දෙයක්. හැබැයි ඒක ඇත්තටම අඩුපාඩුවක් නෙමෙයි ගොඩක් වෙලාවට. අපි හිතනවා මේක අඩුපාඩුවක් කියලා. මේ අඩුපාඩුව කියලා හිතලා අපි නිතරම දකින්නේ ඒක, ඒ අඩුපාඩුව. ඒ වැරද්ද. චුට්ටක් මතක් කරලා බලන්න, ඔගොල්ලෝ ඇඳුමක් ඇඳහම, ඇඳුමක් ඇඳලා කණ්ණාඩි ළඟට ගියහම මොකද කරන්නේ? මොනවද දකින්නේ? ඇඳුම ඇඳම තමන්ගේ ලස්සන දකින්නට වඩා ගොඩක් වෙලාවට ඒකේ ඇදකුද තමයි දකින්නේ. ඒකේ අඩුපාඩු ටික තමයි දකින්නේ. හැම වෙලේම හොඳ දකින්න ප්‍රමාණය ගොඩක් අඩුයි. ඔයාගේ ફોකස් එක, ඔයාගේ අවධානය යන්නේ කොහෙටද? එතනට තමයි ශක්තිය ගමන් කරන්නේ. එතන තමයි එනර්ජි එක ගමන් කරන්නේ. ඒ එනර්ජි එක ෆ්ලෝ වෙන තැන, ඒ එනර්ජි එක ගමන් කරන තැන තියෙන දේ තමයි ඔයාට දකින්න ලැබෙන්නේ, ඔයාට විඳින්න ලැබෙන්නේ. අහපව් හොඳට අහගන්න. ඔයාගේ ફોකස් එක යන තැනට තමයි ඔයාගේ එනර්ජි එක ගමන් කරන්නේ. ඔයාගේ එනර්ජි එක ගමන් කරන තැන තියෙන දේ තමයි ඔයාට දකින්න විඳින්න ලැබෙන්නේ. එහෙමනම් ඔයාගේ මේ ફોකස් එක, ඔයාගේ අවධානය යන්නේ කොහෙද? ඔයාගේ අඩුපාඩු වලට. එහෙනම් ඔයාගේ එනර්ජි එක යන්නේ කොහෙද? ඔයා වැය කරන්නේ ඔයාගේ අඩුපාඩු ටික වැඩි කරන්න. ඔයාගේ වැරදි ටික වැඩි කර. ඔයා වැරදි කියලා දකින අඩුපාඩු ටික, ඔයා වැරදි කියලා දකින ඔයාගේ වැරදි ටික, මේවා තමයි තව තව වැඩි කරන්න ඔයා ඔයාගේ ශක්තිය යොදවන්නේ. एक मेन मे विधिट के वे आर फोकस गोस एनर्जी फ्लोस रिसल शोस् वे आर फोकस गोस एनर्जी फ्लोस रिसल शोस् हट मतक त्यागण मेक मेक खट पाड़गा खट पाड़कर कुहेट दपे अवधानी इतने तम एनर्जी के अने शक्ति अने इतने तीन देता वैडवे मेक अमतक करमंगे ओलुवे याटिहिते त्यागण मे वीडियो इवर नाट पास කමෙන්ට් කරන්න එක කමෙන්ට් එකක් විදිහට. මොකද මේක යටිහිතට යන්න ඕනේ. මේක තමන්ගේ යටිහිතේ තියෙනවනම් කවදාවත් තමන්ට මේ දේ වර්ධින්නේ නැහැ. හරියටම මේක කරන්න පුළුවන්. ඔකට ලස්සන වෙනවා කියන එක බොහොම පහසුවෙන් කරගන්න පුළුවන්. මේ විදිහට ඔයා ඔයාගේ ફોකස් එක වෙනස් කරේ නැත්නම් ඔයාට හැමදාම ඔයාව දකින්න වෙන්නේ ඔයා හිතන ඔය කැත එක්ක. ඒ වගේම ඔයා හිතන ඔය අඩුපාඩු එක්ක. ඔයාගේ අඩුපාඩු තමයි ඔයාට හැමදාම දකින්න වෙන්නේ. එනිසා මම ඔයගලන්ට කියලා දෙන්නම් ඉස්සරහට කොහොමද මේ ફોකස් එක වෙනස් කරගන්නේ කියලා. ලස්සන ගැන කතා කරනකොට නොකියම බැරි දෙයක් තමයි ගොඩක් දෙනා මම දකිනවා ලස්සන වෙන්න කියලා සුදු වෙන්න උත්සාහ කරනවා.
හැබැයි සුදු කියලා කියන්නේ ලස්සන නෙමෙයි. හැම පාටක්ම ලස්සනයි. හැම හැඩයක්ම ලස්සනයි. හිතන්න දැන් ඔයා කැමති පාට ඔයා කැමති හැඩය ඔයාට ලස්සන වුණාට වෙන කෙනෙකුට ඒක කැත වෙන්න පුළුවන්. ඒ හැඩය කැත වෙන්න පුළුවන්. ඒ පාට කැත වෙන්න පුළුවන්. වෙන කෙනෙකුට ලස්සන වෙන පාටක් ලස්සන වෙන හැඩයක් ඔයාට කැතක් වෙන්න පුළුවන්. මේ නිසා මොනම වෙලාවකවත් ඔයාගේ පාටවත් ඔයාගේ හැඩයවත් ඔයාවවත් වෙන කෙනෙක් එක්ක සසඳන්න යන්න එපා. මොකද ඔයාට තියෙන්නේ ඔයාටම ආවේනික වෙච්ච ලස්සනක්. අනිත් කෙනාට තියෙන්නේ එයාටම ආවේනික වෙච්ච ලස්සනක්. මේ නිසා ඒ වගේ දෙකක් මොනම වෙලාවකවත් අපිට සසඳන්න හැකියාවක් නැහැ. සසඳලා කියන්න බෑ එයා මට වඩා ලස්සනයි මම එයාට වඩා ලස්සනයි කියලා. නිකන් හිතන්න මේ ලෝකේ හැම කෙනෙක්ම එක වගේ. හැම කෙනෙකුගේම හැඩය එක වගේ, නහය එක වගේ, මුහුණ එක වගේ, පාට එක වගේ, කුණ්ඩ එක වගේ. හිතන්න ඔයා වගේමයි හැම කෙනෙක්ම. ඔයාට බලන බලන තැන පේන්නේ ඔයාම. කොහොම වේද මේ ලෝකේ? ලස්සන වේද? හිතන්න මේ වගේ ලෝකයක ඉන්න වෙන්නේ. බලන බලන තැන ඔයාට පේන්නේ ඔයාවමයි. හැම කෙනෙක්ම එකම වගේ, පොඩ්ඩක්වත් වෙනසක් නැහැ. එතකොට ඔයාට හිතෙනවා නේද මේ විවිධත්වය කියන එක කොච්චර හොඳ දෙයක්ද කියලා. මේ විවිධත්වය කියන්නේ ඇත්තටම ආශිර්වාදයක්. අපිට මේ විවිධ හැඩවල විවිධ විවිධ පාටවල විවිධ විවිධ විදිහේ අය අපිට දකින්න ලැබෙනවා. ඒක ඇත්තටම ආශිර්වාදයක්. එහෙනම් විවිධත්වයක් තියෙන ඔයත් මේ ලෝකයට ආශිර්වාදයක්. මොකද ඔයත් ඒකේ කොටසක්. මේ නිසා ඔයා ඔයාව බාර ගන්න, ඔයා ඔයා ගැන සතුටු වෙන්න, ඔයා දැන් ඔය ඉන්න විදිය, ඔයාගේ ඔය කොණ්ඩේ තියෙන විදිය, ඔයාගේ නහය තියෙන විදිය, මුහුණ තියෙන විදිය, මුනේ පාට, ඔයාගේ ඇඟ තියෙන විදිය, ඔයාගේ බඩ තියෙන විදිය, මේ දේවල් ඔයා සතුටෙන් බාර ගන්න. ඇයි ඒ? ඔයා මේ ලෝකයේ ආශිර්වාදයේ කියන විවිධත්වය හදන්න දායක වෙච්ච කෙනෙක්. ඒ නිසා ඒ විවිධත්වය හදන්න දායක වෙච්ච කෙනාගේ ඒ විවිධ වූ දේවල් තමන්ගේ ළඟ තියෙන මේ විවිධත්වය බොහොම සතුටෙන් බාර ගන්න. මේක තමයි අපි මුලින්ම කරන්න ඕන දේ. එතකොට තමයි අපිට එතනින් එහාට යන්න පුළුවන් වෙන්නේ. වෙන විදිහකට කියනවා නම් ඔයා දැන් කැතයි කියලා හිතන දේවල් ඔයාට අපව හදා ගන්න නම්, ඔයා කැමති විදිහට හදා ගන්න නම්, ඔයා මුලින්ම ඒ කැතයි කියලා හිතන දේවල් ටික බාර ගන්න ඕනේ සතුටෙන්. ඊට පස්සේ තමයි ඔයාට ඔයාට අවශ්‍ය විදිහට ඒක සකස් කරගන්න ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. නැත්තම් ඔයාට හැමදාම ඉන්න වෙන්නේ ඔයා දකින ඔය කැතත් එක්ක. මම ඔයගලන්ට මේක පැහැදිලි වෙන්න මගේ එක්ස්පීරියන්ස් එකක් කියන්න. මට පොඩි කාලේ ඉඳලා ඇත්තටම තිබුණා, يعني පැහැදිලි හමක් ගෙඩි තිබුණේ නෑ. බොහොම පැහැදිලි හමක් තිබුණා. පැහැපත් හමක් තිබුණා. ඉතින් මම ඉස්සර ගොඩක් ආස කරා බියුටි කල්චර් වලට, රූපලාවන්‍ය වලට. ඉතින් මම ඒක නිසා ගියා ඒක ඉගෙන ගන්න. ඉතින් එතනට ගියාට පස්සේ අපිට ප්‍රැක්ටිස් කරන්න වෙනවා ඒ තියෙන ප්‍රොඩක්ට්ස්, ඒගොල්ලම හදන ප්‍රොඩක්ට්ස්, ඒ ප්‍රොඩක්ට්ස් අපේ මූණට පාවිච්චි කරලා අපිට ඒක ප්‍රැක්ටිස් කරන්න වෙනවා. ඉතින් මේවා මම මූණේ පාවිච්චි කරන්න ගත්තට පස්සේ මගේ මූණ ගෙඩි එන්න පටන් ගත්තා. මම හිතන්නේ සමහරට ඒක ඇලර්ජි වෙන්නේ නැති, හැමෝටම එහෙම වුණේ නැහැ. මට ඒක මගේ මූණ ගෙඩි එන්න පටන් ගත්තා. ඊට පස්සේ මම ඉතින් එතන තියෙන තව ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරා, ගෙඩි වලට තියෙන ඒවා, තෙල් වලට තියෙන ඒවා, මේ විදිහට පාවිච්චි කරන්න පටන් ගත්තා. මොකද මට මුලින්ම තිබුණේ නෝමල් ස්කින් එකක්. හැබැයි අරවත් එක්ක මගේ ස්කින් එක නිකන් ඔයිලි වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ තෙල් ගතිය වැඩි වෙන්න පටන් ගත්තා. මේ වගේ දේවල් එක එන්න එන්න ගෙඩි වැඩි වෙන්න පටන් ගත්තා. මම හැමදාම කණ්ණාඩිය ළඟට ගිහිල්ලා මගේ මූණ දිහා බැලුවම මට පුදුම දුකක් එනවා. ඇයි මට මේ වගේ හමක් තිබුණේ නැහැ. දැන් හැබැයි මූණේ හැමතැනම ගෙඩි. දවසින් දවස මම මේක බලාගෙන ඉඳද්දි ටිකෙන් ටික මූණේ ගෙඩි වැඩි වෙන්න පටන් ගත්තා. ඉතින් ඇත්තටම මට හරිම දුකයි, මට හරිම ප්‍රෙෂර් එකක්. අනිත් එක මම කොහෙට හරි ගියහම මාව දකින එක්කිනා කියනවා, අනේ ඔයාගේ මූණට මොකද වෙලා තියෙන්නේ, මේ විදිහට ගෙඩි ආවේ මොකද, මේ මොකද්ද වෙලා තියෙන්නේ, ඇයි එහෙම වුනේ. ඉතින් මට කියන්න දේවලුත් නැහැ. ඒ කියන්නේ මුලින්ම ඒ සැලොන් එකේ මම ඉගෙන ගන්න ගිය තැන, එතනට එන අය මුලින් මුල් දවස්වල මගේ හම දැකලා, මගේ මූණ දැකලා හරියට වර්ණනා කරනවා, අනේ වට හරි ෂෝක් හමක් තියෙනවා, මටත් ඔය වගේ තියෙනවා නම් කියලා. හැබැයි ඊට පස්සේ ගෙඩි ආවට පස්සේ හැමෝම ඒක ගැන කතා කරන්න පටන් ගත්තා. ඉතින් මට අර මගේ හිත ඇතුලේ තියෙන දුක තව තව වැඩි වෙනවා. මම හැම වෙලේම කණ්ණාඩි ළඟට යන සැරේ මට මේ දුක එන්න එන්න වැඩි වුණා. මම ඒ නිසා මගේ ගැන
දුක්වෙන්න පටන් ගත්තා මගේ හැම ගැන දුක්වෙන්න පටන් ගත්තා මම දකින දකින වාරයක් පාසා දුක් වෙනවා ඉතින් මට හරි අමාරු වුණා මාව මේ ඉන්න විදිහට බාර ගන්න ඒ නිසා මොකද වුනේ මගේ ප්‍රශ්නය එන්න එන්න වැඩි වුණා මගේ ફોකස් එක ගියෙම මගේ මූණේ ගෙඩි වලට මගේ මූණේ තෙල් ගතියට ඉතින් මම ගොඩක් වෙලාවට ගියා ස්කින් ස්පෙෂලිස්ට්ලා ළඟට ඊට පස්සේ මට ඒගොල්ලෝ දුන්න බෙහෙත් වලින් මගේ හැම වියලි වෙන්න පවා පටන් ගත්තා අන්තිමේ මගේ හැම වියලි වැඩි වෙලා ඒක රබාණක් වගේ ඇදිලා මේ ෂයින් වෙලා දිලිසෙනවා හැම මූණේ මේ විදිහට වෙන්න ගත්තා හැබැයි මොන වෙලාවකවත් මම මාව බාර ගත්තේ නැහැ මේක නිසා මේ ප්‍රශ්නය සුව කරගන්න ඇත්තටම අමාරු වුණා මම මේ ක්‍රමය දැනගන්නකම් මම ඒ ප්‍රශ්නෙින් පීඩා වින්දා හැබැයි මම මාව බාරගත් දවසේ ඉඳලා මම ඒ විදිය ඇක්සෙප්ට් කරපු දවසේ ඉඳලා මම වෙනස් වෙන්න පටන් ගත්තා මගේ හැම වෙනස් වෙන්න පටන් ගත්තා ඒක නිසා තමයි මම ඔයගලන්ටත් කියන්නේ මුලින්ම තමන් ඉන්න විදිය බාරගන්න මේක තමයි පළවෙනි ස්ටෙප් එක තමන් විශ්වාස කරන්න ඒ වගේම ලස්සන බව විශ්වාස කරන්න ඒ වගේම ඉන්න විදිය ඒ ලස්සන බාරගන්න මුලින් අපි හිතමු ඔයාට ඔයාගේ මූණේ පෙනුම වෙනස් කරගන්න ඕනේ කියලා ඔයාගේ හැම වෙනස් කරගන්න ඕනේ කියලා මේ විදිහට ඔයාට ඔයාගේ මූණේ මොනවා හරි දෙයක් වෙනස් කරගන්න ඕනේ නම් ඔයා ඒක පිළිකුලෙන් දකින්න එපා ඒ දෙයට බනින්න එපා හැම වෙලෙම ඔයාට වෙනස් කරගන්න ඕන දෙයට ආදරය කරන්න ඒක ආදරයෙන් දකින්න මම ඔයගලන්ට කියලා දෙන්නම් මේක කරන ක්‍රම දෙකක් පළවෙනි ක්‍රමය තමයි ඔගොල්ලෝ යන්නේ කණ්ණාඩිය ළඟට කණ්ණාඩිය ළඟට ගිහිල්ලා බලන්න කණ්ණාඩියේ තමන්ගේ ඇස් දෙක දිහා තමන්ගේ මූණ දිහා බලලා කියන්න තමන්ගේ නම කියලා නිලූෂා මම ඔයාට ගොඩක් ආදරෙයි මම ඔයාව ඔය ඉන්න විදිහටම බාර ගන්නවා මම මගේ පෙනුම ගැන නිලූෂා මම ඔයාගේ පෙනුම ගැන ගොඩක් ආඩම්බර වෙනවා ගොඩක් සතුටු වෙනවා නිහතමානීව ආඩම්බර වෙනවා නිහතමානීව සතුටු වෙනවා මට ගොඩාක් ලස්සන නිරෝගී හමක් තියෙනවා තමන්ගේ මූණ අල්ලලා කියන්න පුළුවන් මට ගොඩාක් ලස්සන නිරෝගී හමක් තියෙනවා මම හරිම ලස්සනයි හරිම ආකර්ශනීයයි මගේ හම හරිම පැහැදිලි මට දිදුලන හමක් තියෙනවා මම හරිම ආකර්ශනීයයි මට ලස්සන මූණක් තියෙනවා මගේ මූණ දවසින් දවස දවසින් දවස ලස්සන වෙනවා මේ විදිහට ඔයගලන්ට කණ්ණාඩිය දිහා බලාගෙන ඔයගලන්ට අවශ්‍ය දේ ඔයගලන්ට අවශ්‍ය වෙන්නේ මොකක්ද අන්න ඒ දේවල් ඔයාලට කණ්ණාඩිය ඉස්සරහා කියන්න පුළුවන් දැන් සමහර කෙනෙක්ට දැන් මේක කණ්ණාඩිය ළඟට ගියාම ඔය ගෙඩි වගේ තියෙනකොට දැන් මටත් ඒ දවස්වල කණ්ණාඩිය ළඟට ගියාම ගෙඩි තියෙන දවස්වල කණ්ණාඩිය දැක ගමන් මොනවත් හිතෙන්නේ නැහැ ඒක පාරට මෙන්නේ අයියෝ මගේ මූණ කියලා ඉතින් ඒක නිසා අන්න ඒ වගේ වෙනව නම් කාට හරි කණ්ණාඩිය ළඟට ගියාම ඔය මොනවත් හිතන්නේ ඉස්සෙල්ලාම එක පාට වෙනවා නම් අයියෝ මගේ මුණ අයියෝ මගේ ඇඟේ හැටි මේ විදිහ එනවා නම් කණ්ණාඩිය ළඟට යන්න එපා කණ්ණාඩිය ළඟ නැතුව මේ විදිහට අත් දෙක අරගෙන හොඳට මේ වගේ අත් දෙක එකට එක අතුල්ලන්න මේ වගේ එතකොට මේ මෙතන එනර්ජි එකක් මෙතන ශක්තියක් නිපද වෙනවා නිර්මාණය වෙනවා මේක අරගෙන මේ විදිහට තමන්ගේ මූණේ තියන්න මේ විදිහට තියලා ඇස් දෙක වහන්න ඇස් දෙක වහලා අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ කියන්න නිලූෂා ඔයා ගොඩාක් ලස්සනයි මම ඔයාව ඉන්න විදිහටම මේ ඉන්න විදිහටම බාර ගන්නවා ඔයාගේ පෙනුම ගැන මම ගොඩාක් සතුටු වෙනවා ඔයාට හරිම නිරෝගී හමක් මට හරිම නිරෝගී හමක් තියෙනවා මගේ හම හරිම ලස්සනයි හරිම පැහැපත් මම හරිම ලස්සනයි මම දවසින් දවස ලස්සනවා මේ විදිහට අත් දෙක මූණ තියාගෙන ඒක කටින් කියන ගමන් දකින්න උත්සාහ කරන්න තමුන්ට කැමති ඒ හැම ඒ පාට පාට කියන්නේ සුදු නෙමෙයි හැම වෙලේම මම ආපහු මතක් කරනවා පාට කියන්නේ සුදු නෙමෙයි දීප්තිය දීප්තිමත් හැමක් කළු උනත් දීප්තිමත් හැමක් සුදු උනත් ඒක දීප්තිමත් හැමක් දීප්තිමත් හැම තමයි අතරම අවශ්‍ය වෙන්නේ නැත්තම් පාට නෙමෙයි මම අර කලින් ඔයගලන්ට ඒක පැහැදිලි කරා ඒ නිසා මේ විදිහට හිතන්න කණ්ණාඩිය ළඟ හරි කණ්ණාඩිය ළඟ කරන්න අමාරු අය ඔය මම දෙවෙනියට කියපු ක්‍රමයට හරි දැන් අපි එතකොට මේ විදිහට හිතනවා ඒ වගේම මේ විදිහට අපි දකිනවා අපේ හැම කොච්චර පැහැදිලිද කොච්චර ලස්සනද කියලා ඒ වගේම අපි ඒකට අදාළ වෙන ඇක්ෂන් එක ඒකට ක්‍රියාත්මක වීමත් අවශ්‍ය වෙනවා මම හැමදාම කියනවා ඇක්ෂන් එක කියන එකත් මේකේ එක කොටසක් ක්‍රියාත්මක වෙන එක තමුන් ගන්න ක්‍රියාමාර්ග ටිකත් මේකට ගොඩාක් වැදගත් වෙනවා අපි එතකොට මොනවද දැන් කරන්න ඕනේ
පළවෙනි දේ තමයි තමන්ගේ හැමට තමන්ගේ ඇඟට ගැළපෙන විදියට කෑම බීම ගන්න. ඒක අත්‍යවශ්‍ය දෙයක්. ඒ වගේම තමන්ට අවශ්‍ය වතුර ප්‍රමාණය හරියට නිවැරදිව ගන්න. මේ දෙක අපි හැමෝම දන්න දෙයක්. හැමෝම කියනවා මේක, right? ඒ නිසා හැමෝම කියනවා නම් ඒක මොකක් හරි එකක් තියෙනවනේ අනිවාර්යෙන් අපි හොයලා බලන්න ඕනේ. ඇයි ඒ හැමෝම කියන්නේ? එහෙනම් ඒක අත්‍යවශ්‍යම දෙයක්. මොකද කෑම ටික හරියට එන්න ඕනේ. අනවශ්‍ය දේවල් ගන්න යන්න අරකයි තෙල් වගේ දේවල්, සීනි, අධික තෙල්, අධික ලුණු මේ දේවල් අපේ පෙනුමට බාධා කරනවා. ඉතින් ඒ නිසා ඒවා ගොඩාක් ගන්න යන්න එපා. අනිත් එක තමයි වතුර ටික හරියට බොන්න ඕනේ. තමන්ගේ තමන්ට දැන් ආදරේ කියලා තියෙන්නේ. මම මට ආදරේ කියලා කිව්වා. ආදරේ නම් මාව හොඳට බලා ගන්න ඕනේ. ඒකට අවශ්‍ය විදියට ඒ කෑම බීම ටික හරියට දෙන්න ඕනේ. ඊට අමතරව වැදගත් වෙන දේ තමයි ව්‍යායාම. මොනවා හරි ව්‍යායාමයක් කරන්න ඕනේ. මේකෙදි යෝග ව්‍යායාම ගොඩාක් වැදගත් වෙනවා. අපේ පෙනුම ගැන කතා කරනකොට, අපේ හැම ගැන කතා කරනකොට, අපේ දීප්තිමත් භාවය ගැන කතා කරනකොට, ඇඟ ගැන කතා කරනකොට, මේ වගේ දේවල් ගැන කතා කරනකොට ගොඩක්ම වැදගත් දේ තමයි යෝග. මොකද මේකේ අපේ කායිකව අපේ ක්‍රියාකාරීත්වය වැඩි කරනවා, අපේ හැම ගොඩාක් දීප්තිමත් කරනවා මේකෙන්. මොකද හොඳ රුධිර සංසරණයක් වෙන නිසා හැම මුළු ඇඟේම දීප්තිමත් වෙන එක සිද්ධ වෙනවා. ඒ නිසා යෝග ව්‍යායාම් වගේ දේවල් පටන් ගන්න. අනිත් එක තමයි අපේ මනස බොහොම නිරවුල්ව හරිම සැහැල්ලුව තියෙන්න ඕනේ. අපේ ලස්සනට ඒකත් බලපානවා. ඉතින් යෝග ව්‍යායාම් වලින් ඒකත් හම්බ වෙනවා. මේ channel එකේ ගොඩාක් ෆ්‍රී යෝග වීඩියෝස් ඔයගලන්ට දීලා තිනවා. ඉතින් ඒවා බලලා යෝග ව්‍යායාම් වගේ දෙයක් පටන් ගන්න. අපි තුම යෝග කරන්න අකමැතිම කෙනෙක් ඉන්න. වෙන ව්‍යායාමයක් හරි කමක් නැහැ. ඔයගලන් gym එකට හරි කමක් නැහැ. මොනවා හරි ව්‍යායාමයක් පටන් ගන්න යෝග වලට අකමැති නම්. එහෙම නැත්තම් පුළුවන් නම් යෝග ව්‍යායාම කරන්න මේ channel එක තුල තියෙන ෆ්‍රී යෝග වීඩියෝස් බලලා. මේ විදිහට බාහිරින් වගේම තමන්ගේ හිතත් බොහොම පිරිසිදුවට ලස්සනට තියාගන්න උත්සාහ කරන්න. මොකද ඒක ගොඩක් වැදගත් වෙනවා තමන්ට ලස්සන වෙන්න. තමන්ගේ හැම තමන්ගේ පෙනුම මේ දේවල් ලස්සන වෙන්න. මේ නිසා හැම වෙලාවෙම අනුන්ගේ වැරදි, අනුන්ගේ අඩුපාඩු මේ දේවල් කතා කරන්න එපා. අනුන් විවේචනය කරන දේවල් කරන්න එපා. මේවා සම්පූර්ණයෙන්ම නවත්තන්න. තරහ ගන්න එක ඇත්තටම හොඳ නැහැ. තමන්ට තමන් ලස්සන වෙන්න බලාපොරොත්තු වෙනවනම්. ඒ වගේම ඔගලන්ගේ ප්‍රශ්න, ඒ වගේම අඩුපාඩු මේ වගේ දේවල් ගැන හිත හිතා ඉන්න එක නවත්තන්න. ඒ වගේම හැම වෙලාවෙම තව කාට හරි අපිටම තව කාට හරි මොකක් හරි ලස්සන දෙයක් තියෙනවා. එතකොට ඔයගොල්ලෝ හිතනවා අයියෝ එයාට තියෙනවා නුනට මට නැහෙනේ. එයා නම් ලස්සනයි නුනට මම එහෙම නැහෙනේ. ඒ විදිහට හිතන්න එපා. එයාට තියෙනවා මට නැහෙනේ කියලා හිතනකොට තමන්ගේ හිතේ නොදැනීම පුංචි සියුම් ඉරිසියාවක් ඇති වෙනවා. මේ ඉරිසියාව කියන එක ඇත්තටම හොඳ දෙයක් නෙමෙයි ලස්සන වෙන්න ඔයගොල්ලෝ හිතනවනම්. හැම වෙලෙම ලස්සන කෙනෙක් දැක්කහම ඒක තමන්ගේ හිතෙන් අගය කරන්න. අනේ යා කොච්චර ලස්සනද, කොච්චර හොඳද මට මේ වගේ දෙයක් දකින්න ලැබිච්ච එක. මේ වගේ ලස්සන කෙනෙක් දකින්න ලැබිච්ච එක කොච්චර හොඳ දෙයක්ද, කොච්චර ලොකු ආශිර්වාදයක්ද මම මේ වගේ දේවල් දකින්න එක, මේ වගේ ලස්සන අයව දකින්න එක. ඒ විදිහට හැම වෙලේම හිතන්නේ එහෙම නැතුව ඒ අයට ඉරිසියා කරන්න, වෛර කරන්න හදන්න එපා. මොකද එහෙම කරන්න කරන්න තමුන් තව තවත් තමන්ගේ හිත බොහොම දූෂ වෙනවා, අපිරිසිදු වෙනවා. මේ විදිහට හිත අපිරිසිදු වෙනකොට දන්නේම නැතුව තමන්ගේ පෙනුම අපිරිසිදු වෙනවා, පෙනුම කැත වෙනවා. ඒක නිසා මොන වෙලාවකවත් ඒක කරන්න එපා. ඒ නිසා ලස්සන කෙනෙක් දැකම හැම වෙලාවෙම අගය කරන්න උත්සාහ කරන්න. හිතෙන් අගය කරන්න සමහරවිට කියන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි හිතෙන් හරි හිතන්න, අනේ කොච්චර හොඳද, කොච්චර ලස්සනද, ලොකු ආශිර්වාදයක්, ලොකු පිනක් කරලා තියෙනවා. ඒක නිසා තමයි යා හරි ලස්සන, අනේ කොච්චර හොඳද මට මේ වගේ කෙනෙක් දකින්න ලැබිච්ච එක ගැන. ඔන්න ඔය විදිහට හැම වෙලෙම හිතන්න පුරුදු වෙන්න. එතකොට ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ලස්සනවා. ඔයගොල්ලෝ කොහොමත් ලස්සනයි, කොහොමත් ලස්සනයි. හැම වෙලෙම මතක තියාගන්න මම කොහොමත් ලස්සනයි. තේන්ස ඔයගොල්ලෝ කොහොමත් ලස්සනයි. ඒ ලස්සන තව ටිකක් වැඩි කරගන්න තමයි අද මම කියලා දුන්නේ. නැතුව කැත දෙයක් ලස්සන කරන්න නෙමෙයි. ඔයගලගේ ලස්සන තව තව ඉස්මතු කරගන්න තමයි මේ කියලා දුන්නේ. එහෙමනම් මම අද ඔයගලන්ට කිව්වා දෙයක් මතක තියාගන්න කියලා. ඔයගලගේ යටි හිතට යන්න. ඒ යටි හිතට යන්න එක කමෙන්ට් කරන්න කිව්වා. මම මේක අපෝ ඔයගලන්ට මතක් කරන්න. මොකද්ද කමෙන්ට් කරන්න ඕනේ කියලා ඔයගොල්ලෝ ඔයගලන්ගේ යටි හිතට යන්නේ. මේක ගොඩාක්ම වැදගත්. මේක අත්‍යවශ්‍යයි මතක තියාගන්න එක ඔයගලන්ට අවශ්‍ය රිසල්ට් එක ගන්න නම්. ඒක නිසා කමෙන්ට් එකක් විදියට දාන්න. Where focus goes, energy flows, result shows. මම අපෝ කියන්නම්. ෆෝකස් එක යන්නේ කොහෙටද? එතනට තමයි එනර්ජි එක යන්නේ. ඒ එනර්ජි එක යන තැන තියෙන දේ තමයි එක්ස්පෑන්ඩ් වෙන්නේ, ග්‍රෝ වෙන්නේ, අපිට දකින්න ලැබෙන්නේ. ඒ නිසා ඔයගලන්ට කෙටියෙන් දාන්න පුළුවන් ෆෝකස් එනර්ජි රිසල්ට්.
फोकस से क्या निकोहेट द इतने टाइम वाले एनर्जी का ये एनर्जी का याना त्याना तीन दे एक्सपैंड हुए ना एक रिजल्ट का आप इटा हम्बर हुए ना प्रतिपाले हम्बर हुए ना मैं विधि ये कमेंट कराने तो एक गुलंगे सब कॉन्शियस से क्या नवा गुलंगे आठ ही तरह नवा उगलंटे को होते माता का हिटी नवा ये वाके में एक गुलंटे प्रायोगिक व पाविच्च कराने है कि आवल अभिनव හොඳයි එහෙමනම් බොහොම ස්තුතියි සම්බන්ධ වුණාට අපි ආපහු මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්